සිත නිවන දැහැමී සිත ආයුබෝ වේවා. ශ්‍රී ලංකාව කියන මේ දූපතේ ජීවත් වන මිනිසා අතර අති ඥානවන්තම පෙරපින් මහිමයක් ඇති රට සෞභාග්‍ය කරා ගෙන යා හැකි මහා දාර්ශනිකයා දැනට මේ ශ්‍රී ලංකා භූමියේ සිටින බවත් මෙම දාර්ශනිකයා ඉදිරියට රටේ අනාගතය බාර ගැනීමට සිදු කළ යුතු බවත් එය එක් එක් පුද්ගලයෙකු නොවන බවත් මෙය ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයෙන්ම බිහිවිය හැකි බවත් සඳහන් කරමි. මේ දාර්ශනිකය ඇතුළු මේ දාර්ශනිකයාට ඉදිරි කටයුතු කිරීම සඳහා පිරිවර සේනාවද මහා බලසම්පන්නාව නැකතකින් එය උදා වෙනවා නියතය. එය රුවන්වැලි මහා සෑය අභියසදී දුටු ඉසිවරයා කියන ආකාරයට මේ බිහිවන දාර්ශනිකයාට ලැබෙන බලය හිමිවන නැකත පවසා ඇත. මේ දාර්ශනිකයා බිහිවන නැකත නම් එය වෙසක් මස පස්වන දින බුදුන් බුදු උදා සිදුවන මහා පරිවර්තනයකි. මේ දාර්ශනිකයාට රුවන්වැලි දාගැබ අභියසදී මේ වරප්‍රසාදය ලැබෙනු ඇත. ඒ ලැබුණු කෙනෙකු ඇද්ද මේ රටේ බලයට පැමිණ රට එක්සත් කළ හැකි අයකු වනු ඇත. මේ කෙනාට මේ ආශිර්වාද මහා සෑය අභියසදී ලැබෙනු ඇත. මේ විශේෂ පුද්ගලයා මේෂ ලග්නයෙන් උපන් කෙනෙකු බවත් විශේෂයි. මීට අමතරව වශඹ, මිථුන, කටක, ධනු, මකර, කුම්භ, මීන ලග්න හිමියන්ටද මේ යෝගය උදාවනු ඇත. මේ වෙසක් දින උදාවෙන මෙම බලවත් ග්‍රහා පිහිටීම තුළ මේ මහා බලවන්තයා කලෙලි දකිනු ඇත. මේ දාර්ශනිකයාට මේ කියන දේ හරියාකාර වැටහුණොත්, මේ කියන දේ ඔහු දැක්කොත් ඔහුට මේ සිතුවිල්ල ඔහුගේ සිතට පහළ වෙනවා ඇත. මේ බිහිවන නැකත උදාවන්නේ උදේ 5:56 බව සඳහන් කරමි. මේ දිනය සිකුරාදා බවත් නැකත සා නැකත දෙවන පාදය තිතිය 15 බවත් යෝග්‍ය සිද්ධි යෝගෙන් කරණය විශිෂ්ට බවත් මේ උදාවන නැකත 5:56 උදාවනු ඇත. එය හිමිදිරි උදෑසනයි. මේ ලග්නයට හිමි කුජ හිමි මේෂ ලග්නයෙන් උදාවන, චන්ද්‍රයා හිමි කටක හෝරාවෙන්, රවි හිමි සිංහ දෙකාරණයෙන්, බුධ හිමි කන්‍යා නවාංශකයෙන්, කුජ හිමි උෂ්‍යක ද්වාංශකයෙන්, බුධ හිමි මිථුන ත්‍රිසාංශකයෙන්, රාහුගේ සා නැකතේ දෙවනි පාදයෙන්, දේවගණයෙන්, මේගව පුරුෂ යෝනයෙන්, තේජෝ භූතයෙන්, අංගීර ගෝත්‍රයෙන්, වෛශ්‍රවණයෙන්, පුරුෂ ලිංගයෙන්, අනන්ත නාඩියෙන් උදාවන මේ මහා යෝගය මතු ලක්දිව පහළවන ශ්‍රේෂ්ඨතම පුද්ගලයා වෙසක් සඳ උදාවත් සමගම රට තුළ පෙනී සිටිනු ඇත. එය රාවණා යුගයටත් පරාක්‍රමබාහු යුගයේ එන පුලස්ති ඉසිවර පරපුරටත්
නෑකම්මැති මහා දේශයෙන් වියයුතු බවත් සඳහන් කරමි. මේ බිහිවන දියසෙන් නැමති දාර්ශනිකයාට එම කටයුතු කරගෙන යන්ට තවත් නම් දෙසින් ස්ත්‍රීපුරුෂ දෙපාර්ශවයෙන් දාර්ශනිකයෙන් බිහිවනු ඇත. ඒ මුල් කෙනාට අවශ්‍ය රට පාලනය කිරීමට අවශ්‍ය ස්ත්‍රීපුරුෂ දෙපාර්ශවයෙන්ම බිහිවනු ඇත. ඒ නිසා ඔබ සියලු දෙනාම එකට අදිෂ්ඨාන කරගෙන මේ යෝගය උදාවන මොහොතේ කළ යුතු දෙයක් ඇත. ඒ කළ යුතු දේ හරියාකාරවම නිසියාකාරවම නිසි තැනක සිට කරගනු. එයින් උදාවන ප්‍රතිඵලය මේ රට ජාතිය ආගම සෞභාග්‍යමත් රටක් උදා කර ගැනීමට එය අභිභවා යන්නා වූ ශ්‍රේෂ්ඨතම පුද්ගලයාගේ මේ රටේ අනාගතය බාර ගැනීමයි. මේ නැකත උදාවන්නේ විසක් පොහෝ දින හිමිදිරි යාමේ. මේ මොහොතේදී කළ යුතු දේ තමයි බුලත් කොලයක් තම අතේ තබාගෙන, මැටි පහනක් හෝ ලෝහමය පහනක් අතේ තබාගෙන, ඒට රන්තැඹිලි තෙලින් පහන දල්වාගෙන, තමාට අවශ්‍ය කාරණය රුවන්වැලි මහා සෑ දාගැබ දිහා බලාගෙන පහන දෑතේ තබාගෙන අදිෂ්ඨාන පූර්වකම ඒ තමන්ගේ ඉල්ලීම මහා සෑය දිහා බලාගෙන ඉල්ලනු. බුදුන් බුද්ධත්වය ලැබුවාසේ තමන්ටද මේ වෙලාවට මෙය කරගෙන තම අභිමතාර්ථය ඉෂ්ට සිද්ධ කරගනු. පිරිසිදුවනා සුදු ඇඳුමකින් සැරසී කහ සලුවක් කරට දාගෙන මේ මහා බලගතු යෝගය උදාවන විට රුවන්වැලි මහා සෑය අපියස සිට කරනු. මේ ප්‍රාර්ථනාව කරන අය මාතෘ දිව්‍යාංගනාව දුටුවොත් තම අදිෂ්ඨානය සඵල වනවා නියතය. මේ යෝගයට මාතෘ දිව්‍යාංගනාවගේ බලයද බැල්මද හිමිවනවා නියතය. මාතෘ දිව්‍යාංගනාව රට බේරා දෙන්ට බේරා ගැනීමට මාතෘ දිව්‍යාංගනාවගේ ප්‍රාර්ථනාව භව මහා ඉසිවරයා සඳහන් කරමි. මෙයින් සියල්ලන්ටම යහපතක් වේවායි, මෙයින් තව අභිමතාර්ථයන් ඇද්ද ඉටුකර ගැනීමට මෙය ඉවහල් වේවායි ප්‍රාර්ථනා කරමි. මෙයින් යහපතම උදා වෙනවා නියතය. මේ දින විසප්පෝදා උදාවන මහා බල සම්පන්නාම යෝගය බවත් එයින් ජීවිතයේ අභිමතාර්ශය ඉෂ්ටවනු ඇත. ඔබගේ ප්‍රාර්ථනාව මේ විදියට ප්‍රාර්ථනා කරන්ට. අප මහා බුදුන් බුදුවනදා ඇඳි සිවුරු සුජාතා සිටු දියණිය දුන් ඒ අමෘත රසයෙන් පිරුණා වූ කිරිපිඩු වළඳා මා බුදුවනවා මයි ප්‍රාර්ථනා කර සිටියා සත්‍යයි. ඒ සත්‍ය අවබෝධය මටද ලැබේවායි වෙසක් පෝදා මගේ ප්‍රාර්ථනය රට ජාතිය බේරාගෙන යෑම මගේ අදිෂ්ඨානයයි. ඒ දිව්‍යාංගනාවගේ බැල්මත් ඉෂ්ට සිද්ධ වේවායි මා මහා සෑය අභියස සිට සත්‍යක්‍රියා කරමි. මේ මාගේ අදිෂ්ඨානය මෙරට මුදවා ගැනීමයි. රට සෞභාග්‍යමත් මගේ ප්‍රාර්ථනාව වේවා. රුවන්වැලි මහා සෑය ළඟ විශේෂ බවත් අන් අයට ඒ කිරීමට බැරි නම් කැලණි විහාරය, කුඩා කැලණිය, කිරිවිහෙර, මහියංගන සෑය, දළදා මාලිගාව,
ශ්‍රීපාදස්ථානය සුදුසු ස්ථාන වනු ඇත. මේ ස්ථානවලි සිට තමන්ගේ ඕනෑම කාරණයක් ඒ සුභ නැකතින් ප්‍රාර්ථනා කරු. විශේෂයෙන්ම විවාජීවිතය රැකී රක්ෂා ගෙවල් දොරවල් තමන්ට අවශ්‍ය කරන වතුපිටි විදේශ ගමන් බිමන් විදේශ රටෝල්ට යෑම් අධ්‍යාපනය සඳහා උසස් අධ්‍යාපනය සඳහා විදේශ ගතවීම් ඒ කියන්නාව ඕනම කාරණයක් ඉෂ්ට සිද්ධ කරගන්න මේ බුදුන්ගේ ඒ බුදුන් පහළ වූවා වූ බුද්ධත්වය ලැබුවා වූ ඒ උතුම් වූ පෙර උදාවන්නාව සුභ මොහොතින් තමන් ප්‍රාර්ථනය කරනු එයින් තමන්ට යහපතක් සිතක් සාන්තියක් නිදුක් නිරෝගී භාවයක් සියලු දේම ඉෂ්ට ඵල වෙනවා නියතය.